2020 වසරේ දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගයේ සංඛ්‍යාලයකට එළි දැක්වීමක් සමග අපේ රට තුල සිදු වී තිබෙන ආර්ථික භූමිකම්පාව ඒ තුලින් සිදු වී තිබෙන මහා මිනිස් ඛේද වාචකය හැමෝටම පැහැදිලි වෙලා තිබෙනවා රජයේ පුන පුනාම දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය එළි දැක්වීම ප්‍රමාද කරා විශේෂයෙන්ම ආයවැය විවාදයේ අවසන් වෙනකම්ම බලාගෙන හිටියා ඒ අදාළ සංඛ්‍යාලයකට ඉදිරිපත් කරා දෙවෙනි කාර්තුවේ ඍණ 16.3ක වේගයක් වාර්තා කිරීමත් සමග අපේ රට මහා ආර්ථික අන්ධකාරයක් කරා යන ගමන හැමෝටම පැහැදිලි වෙනවා හැමෝටම දැනෙනවා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ හිතන්නට ඕන අද ජන සමාජයේ ජනතාව විඳින දුක පිළිබඳ අම්මලාට දූ දරුවන්ට කිරිපිටි ටික ලබා දෙන්නට හැකියාව පෞලේ සමාජිකින්ට එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට හැකියාව රටට බරක් නොවි හොඳින් ජීවනෝපායන් ශක්තිමත් කරමින් සිටි ජනතාව අද මහපාරට බැහැලා සුළු වෙළඳාම් කටයුතු වල නිරත වෙලා සිටිනවා වර්තමාන රජයට රටේ ආර්ථික කුමිකම්පාවෙන් ගොඩෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ මේ ගැටළු වලට විසඳුමක් නැහැ රාජ්‍ය පාලනයේ තිබෙන ආර්ථික කර්මනාකරණයේ තිබෙන දුර්වලතාවයන් නිසා අද රටේ ජනතාවට මේ මහා අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කුසගින්න බඩගින්න දුක්ගින්න වර්ධනය වෙනවා ප්‍රමාණක් නොවේ කෝවිඩ් 19 නිසා වෙනමම දුප්පත් කොට්ටාසයක් අපේ රටේ බිහිවෙලා තිබෙනවා සමගි ජන බලවේගයේ අපසතුව නිසි ආර්ථික කර්මනාකරණ මොඩලයේ ආකෘතිය ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපිට තිබෙනවා රටේ ප්‍රශ්න දිහා සංවේදීව මානුෂීයත්වය මුල් කරගෙන මනුස්සකමට මුල්තැන ලබා දෙන්න රටේ තීඳු තීන ගැනීමේ කාලය අද ක්‍රියාත්මක විය යුතුයි ඍජු භාවය රටක පාලන තුළ තිබෙන්නට ඕන ඍජු වගේම අද වගේ යුගයක මෘදු භාවයත් අත්‍යවශ්‍යයි breaking.lk